සුබ දවසක් ආදරණීය හැමෝටම. ඔන්න අදත් මට හිතුණා ආදරණීයයන්ට රසවත් කෑමක් අරගෙන ඉන්න. ඇත්තට මේක හොඳයි අපිට හවස වෙලාවට තේකක් බොනකොට හපහප හින්න වගේම ඔයාලට ඕනම අවස්ථාවකදී රසවත් විඳින්න පුළුවන් රසවත්ම කෑමක් තමයි අරගෙන ආවේ. ඒ තමයි මුරුක්කු. මුරුක්කු කිව්වමත් මුරුක්කු රාශියක් තියෙනවා. ඒ වගේම විවිධ ක්‍රමවලට හදාගන්නවා. සමහර මුරුක්කු තියෙනවා ස්පයිසි විදියට හදාගන්නවා. සමහර ඒවා තියෙනවා පැණි රස විදියට හදාගන්නවා. ඒත් අද අපි බලමු කොහොමද ටිකක් ස්පයිසි විදියට මුරුක්කු හදාගන්න කියලා. ඒ සඳහා ඔයාලට පේනවා මම මෙතන අරන් තියෙනවා කඩල පිටි. ඔයාලට ඕනෑම සුපර් මාකට් එකක් තුලින් මේ කඩල පිටි වර්ගය ගන්න පුළුවන්. මෙතන මම ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒ වගේම හාල් පිටි. හාල් පිටි ඔයාලට ගන්න පුළුවන් ග්‍රෑම් 350ක්. මම මෙතන ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඊට වඩා චුට්ටක් විතර අඩුවෙන් දාගන්න පුළුවන්. ඒ වගේම මම මිරිස් කුඩුත් ගත්තා තේ හැඳි එකක් වගේ. ඒ වගේම මෙතන තියෙනවා ගී. මම මේ ගී අරගෙන ටිකක් ඒක උණු කරලා අරගත්තේ. මෙතන මේ සැඳි එකමාරකට වැඩි තියෙනවා. ඕගොල්ලන්ට ගී නැත්තම් බටර් වුණත් මේ විදියට චුට්ටක් උණු කරලා අරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා සූදුරු පවුඩර්. සූදුරු පවුඩර් තේ හැඳි භාගයයි. ඒ වගේම කබලේ චූටි වෙලාවක් බැදගත් සූදුරු ඇට මෙතන තියෙනවා මේ සැඳි එකමාරක්. ඒ වගේම රසාණුව ලුණු. මෙතන වතුර තියෙනවා මම මිලිලීටර් 250ක් අරගෙන. ඒ කියන්නේ කප් එකක් වගේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය සමානලට මදි වෙන්නත් පුළුවන්. මොකද අපි මේ කඩල පිටි මිශ්‍රණයයි හාලුයි සියල්ලම එකට කලවම් කරගෙන මුරුකු මිශ්‍රණය හදා ගන්න ඕන. ඔයාලා දන්නවා සාමාන්‍ය පොල් රොටි පදම. ඒ පදමට තමයි අදා ගන්න ඕන. ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණයට තමයි වතුර ගන්න ඕන. අපි බලමු දැන් කොහොමද ඒම හදාගන්නේ කියලා. ඔයගලන්ට පේනවා මම මේ මිශ්‍රණය අනා ගන්න පුළුවන් භාජනයක් අරගෙන මම ඒකට කඩල පිටි ටිකයි හාල් පිටි ටිකයි ඒ වගේම සූදුරු ටිකයි රසාණු ලුණුයි මිරිස් කුඩුයි ඒ වගේම සූදුරු පවුඩර් ටිකයි දැන් කලවම් කරලා තියෙන්නේ. දැන් අපි මේක හොඳින් මිශ්‍ර වෙන්න පොඩි වෙලාවක් කලවම් කරගමු. දැන් මම හොඳින් ඒ සියල්ලම කලවම් කරලා තියෙන්නේ. දැන් මම මේ වගේ ඔයාලට පේනවා ඒ පිටි මිශ්‍රණය මැද මේ වගේ පොඩි සිතුරක් හදාගෙන මම ඒකට ඔයාලට කිව්ව ඒ බටර් හරි ගී හරි ඒ තෙල් ටිකයි ඒ වගේම ඔයාලට කිව්ව වතුර වලින් වතුර ටිකකුයි එකපාර වතුර දානවා මේකට දාලා චුට්ටක් කලවම් කරලා ටික ටික මේ පිටිත් එක්කම හොඳින් මං කිව්ව ඒ පදම රොටි පදම එහෙම නැත්නම් චපාති වලට අපි හදාගන්නේ චපාති පදම එනකන් මේ මිශ්‍රණය අනා ගන්න ඕන. ඔව් දැන් ඕගලන්ට පේනවා මම වතුර ඔයාලට කිව්වේ 250ක් කියලා. ඒ වුණාට තව 50ක් මම වැඩිපුර ඇඩ් කරගත්තා. ඒ කියන්නේ මිලිලීටර් 300ක් වතුර ගන්න. දැන් ඕගලන්ට අතින් ඕගොල්ලෝ මේ මිශ්‍රණය හනා ගන්න. මොකද එතකොට ගොඩක් පහසුයි. ඔයාලට පේනවා දැන් මිශ්‍රණය රොටි චපාති මිශ්‍රණය වගේ ඇවිල්ලා තියෙනවා. ගොඩක් අද නැහැ. ඕගලන්ට මේ පේනවනේ මේ විදියට හදා ගන්න. පස්සේ තමයි අපි මුරුක්කු හදාගන්න යන්නේ. මම මුරුක්කු හදන්න මේ වගේ ඉදියප්ප තට්ටු කීපයක් පාවිච්චි කරනවා. ඒ වගේම ඔයාලට පේනවා මේ මංගාව තියෙන මේ වගේ වංගඩියක්. ඉතින් මේ වගේ මුරුක්කු හදනකොට මේ ස්ටා තැටිය තියෙන ඒ කියන්නේ තහඩුව තියෙන එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මුරුක්කු හදාගන්නේ කියලා. දැන් මම හදාගත්ත මේ මුරුක්කු මිශ්‍රණින් මම ඔයාලට කිව්වා වංගඩියකට මම පෙන්නුවා ඔයගලන්ට. ඒ වංගඩියේ මේ වගේ ඔයගොල්ලෝ දාගෙන අවශ්‍ය ප්‍රමාණය ඊට පස්සේ ඒක වහලා ඊට පස්සේ අපි බලමු කොහොමද ඉදියාප්ප තට්ටු වලට ඒක වක් කරගන්නේ කියලා. ඒක ගානට මේ වගේ රවුමට වක් කරගමු. ඔයගලන්ට කැමති සයිස් එකට පුළුවන් ඔයගලන්ට මුරුක්කු එක මේ විදියට මේ වක් කරගන්න. ඔයගලන්ට කැමති මුරුක්කු ප්‍රමාණයක් සයිස් කැමති ප්‍රමාණයට. ඒ වගේම ඔයගලන්ට ඉදියාප්ප තට්ටුම අවශ්‍ය නැහැ. ඔගලන්ට පුළුවන් කෙහෙල් කොලයක් වුණතරී චුට්ටක් ඔයිල් කෙහෙල් කොලේ තවරලා අරගෙන කෙහෙල් කොල කීපයකට මේ වගේ මුරුක්කු එක වක් කරගන්න. දැන් ඔයාලට පේනවා මම මේ විදියට මේ වක් කරගෙන තියෙන්නේ මුරුක්කු මට අවශ්‍ය සයිස් එකට. දැන් මං තෙල් තාච්චියක් හොඳට රත් වෙන්න තියලා මං කරන දේ තෙල් තාච්චියට මේ මුරුක්කු එක හිමින්සරි ලං කරලා දාගන්නවා. ඒ වගේ අපිට පුළුවන් මුරුක්කු හදාගන්න ඒවා මේ වගේ හිමින් සැරි ඔයාලා ගොඩක් ප්‍රවේශමෙන් තෙල් ඔයාලට විසි වෙන්න බලයි. ඉතින් ඒ නිසා ඒ විදිහට
ඔගොලු ටික ටික දාලා අවශ්‍ය බ්‍රවුන් පාට වෙනකන් බැද ගන්න. අනිත් එක ගින්දරත් ඔගොලු ගොඩක් දාන්න යන්න එපා. එතකොට පාට ඉක්මනින් වෙනස් වෙනවා වගේම මුරුක් එක හරියට බැදෙන්නේ නැති නිසා. මේ තියෙන මම ඔයාලට ඒ කියා දුන්න මුරුකු මික්ෂේකෙන් හදාගත්ත මුරුකු ටික තමයි. ගොඩක් පහසුයි වගේම හොඳ ක්‍රිස්පි ගතියට මුරුකු ටික තියෙනවා. ඒ වගේම මුරුකු බැද ගැනීමේදී ඕගොල්ලෝ අවශ්‍ය වර්ණය අනුව බදින්න. මොකද නැත්නම් කර රහක් එන්න බලන නිසා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඉතාමත් පහසුයි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. අවශ්‍ය උනන්දුවයි ආසාවයි පමණයි. මේ වගේ දේවල් ඉදිරියේදීද අපි ගොඩක් දුරට කතා කරමු. අපිට මේ වගේ මුරුකු හදාගෙන අපිට මික්ෂර් වලටද කෑලි කඩා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම බයිට් එකක් වශයෙන් ඕගොල්ලන්ට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගන්න ඔයාලා කැමති නම් තවමත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට subscribe කර නැත්නම් අනිවාර්යෙන් කරන්න. ඊට පහලින් තියෙන bell icon එකද click කරන්න අනිවාර්යෙන්. එතකොට මම ඉදිරිපත් කරන හැම video එකකම recipe ඔයගොල්ලන්ට බලා ගැනීමට පහසු නිසා. ඉතින් හැමෝටම සුබ දවසක් වගේම දෙවි පීඨයි.